අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලින් 26,000කට අධික පිරිසකට පීඩා. ජලාශ කිහිපයක වාහන දොරටු තවමත් විවෘතයි. නායාමයේ රතු නිවේදන තවදුරටත්. නීතිය අකුරටම සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි. අගමැති කියයි. වැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ ඉදිරිපත් කළ අවසන් වාර්තාව හෙට ජනපතිට. වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු කර නොමැති බව ඇමති චන්ද්‍රසේන කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් මේ වන විට පවුල් 7,565කට අයත් පුද්ගලින් 26,492ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පවතින වර්ෂාතත්වයේ හිතුවෙන් එගිනිමිටිය ජලාශයේ වාන්දරටු මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ආනමඩුව නවගත්තේගම මාර්ගය මහඋස්වැව ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. එසේම පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවල ගස්වැව ප්‍රදේශයේ මාර්ගයද මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. දෙදරුවේ ජලාශයද වන්දුරටු විවෘත කිරීම හේතුවෙන් දෙදරුවේ ජල මට්ටමද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ආනමඩුව පල්ලම ප්‍රදේශයේදී කර ඇති සෙංගල්ලොය ව්‍යාපාරයේ පැතිබැම්ම ඊයේ සවස කැඩී ගොස් ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. දෙදරුවය පිටාර කෙලීම හේතුවෙන් හලවත ජයබිම සිප්පිකලා යන ප්‍රදේශවල නිවස රසක් ජලයෙන් යටවී තිබුණේ මෙලෙසින්. අනුරාධපුර ප්‍රදේශයට ඇදහැළුණ දහරා නිපාත වර්ෂාව හේතුවෙන් විවෘත කළ කලාවැවේ වාන්දුරටු දෙක තවදුරටත් විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, තමුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර රාජංගනේ ජලාශයේද වන්දරටු 22ක් තවදුරටත් විවෘතව පවතිනවා. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට නාවික විධානයන් මගින් අනුයුක්ත කර තිබෙනවා. මහනුවර යාපනය ඒ නවේ මාර්ගයේ පළපත්තුල ප්‍රදේශයේ පැතිබැම්මක් නායාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් නන්පේරියල් නග්‍රැක් මාර්ගයේ නග්‍රැක් කොටසට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හඟුරුකෙත පල්ලිබෝවල ප්‍රදේශයේ ගෙදරෙයව ග්‍රාම නිලධාරී වසමේ අක්කර 5ක පමණ පැරණි කුඹුරු ඉඩමක් මෙලෙස නායාමකට ලක්වී තිබුණා. මේ අතර මාතලේ, බදුල්ල, නූරෙලිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායාමයේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. තවද නායාම් පිළිබඳ දෙවන අදියරේ නිවේදන මොනරාගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රසකට පවතින වැසි තත්වය අද සහ හෙට යන දිනවල තවදුරටත් වැඩිවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලකැලීම් හේතුවෙන් අවතින් වී සිටින ජනතාවගේ සෝදුවක් විමසා බැලීමට එම ප්‍රදේශයේ සහන කඳවුරු වෙත පැමිණියා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජල කැලීම් වලින් අවතන් වී සිටින ජනතාවගේ සුවදුක් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ගල්නෑව තලාව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙහි සහන කඳවුර වෙත පැමිණියා. එහිදී අපදා තත්ත්වයේ හේතුවෙන් අවතන් වූ ජනතාවගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා. ආපදාවට ලක් වෙච්ච සියලු දෙනා වෙනුවෙන්ම ආහාර ලබා දීම මේ වගේම අවශ්‍ය පහසුකම් ලබා දීම මේ වගේ කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන මේ තත්ත්වයෙන් අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. බැරි වෙලාවත් නැවත වතාවක් වතුර වැඩි වෙනවා නම් අපි සියලුම ග්‍රාම නිලතුමාලා එවැගේ ප්‍රාදේශීය ලේකම් තුමාලා දැනුවත් කරලා තියෙනවා. ඒ අවදානමකට පෙර ඒ අයව කඳවුරු ගත කරන්නත් ඒ වගේම අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නත්. මේක ආපදාවක්. ඒ නිසා ආපදා තත්ත්වෙදී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න මූලික වගකීමක් විදිහට කටයුතු කරලා ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අපට ඒ සහාය ලබා දෙන්න පිළිලිමක් කරනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතු බව අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අක්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වත්ව ප්‍රදේශයේ අද පැවති හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ එකබුතුවේ සුහඳ හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ වාතුව ප්‍රදේශයේදී එම අවස්ථාවට අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. එහිදී පසුකිය වසර පහ තුළ ඔවුන් සිදු කළ සේවය ඇගයීමට ලක් කිරීමට අක්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඔබ දන්නවා අපිට තියෙන අභියෝග අවුරුදු 4-5ක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට බාර දීලා තියෙන භාණ්ඩාගාරය නම් හිස් භාණ්ඩාගාරය. රටට ඌලන්න බැරි තත්ත්වෙටම මංගලොත් කරලා ගිහිල්ලා තියෙනවා. ඌල පොලිසියට අරන් ගියත් මේ දවස්වල අවු වෙන්නේ අපි. නුත් අරන් ගියේ මොකටද කියන එක පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. අපේ අය අරන් ගියේ දේශපාලන හේතු. ගාමිණී සිල්වත්තුමා නිදොස් කරලා නිදහස් කරා. ජොන්ස්ටන් එතුමා නිදොස් කරලා නිදහස් කරා. ඉතින් මේ දේශපාලන නඩුයි පුද්ගලිකව කෙනෙක්ව පාරේ හප්පලා මරණ එකයි එහෙම නැත්නම් තුවාල කරන එක හෝ ඒක දේශපාලන හේතුවක් නෙවෙයි. දැන් ඒක දේශපාලනයට. අද නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි. නීතිය කාට හරි සාධාරණව අකුරට ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒක මහින්ද රාජපක්ෂද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් ඉටු වෙනවා. ඒ නිදහස අපි ලබා දෙනවා. ඒක චම්පිකට වෙන්න පුළුවන්, රාජිතට වෙන්න පුළුවන්, අලි වික්‍රමසිංහට වෙන්න පුළුවන්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ඒක නිසා මේ අපිට චෝදනා ඉදිරිපත් කරමින් කරන විහිළුව නතර වෙන්නේ නැහැ අපි දැඩිසේ විශ්වාස කරනවා. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ ඉදිරිපත් කළ අවසන් වාර්තාව හෙට දින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව මේ තුන්වෙනිදා වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ඇමතීම කතාවෙන් පස්සේ දිගටම අපිට පාර්ලිමේන්තුව රැස් කරාවි කියන. හැබැයි ඒකත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ආරංචි මාර්ග කියනවා නෑ පාර්ලිමේන්තුව නැවතත් වාර අවසන් කරලා කල්තබ්. එහෙම කරන්න බෑ මේ රටේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අපිට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. වාර අවසන් කරත් ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි රැස් වෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අපි වාර්තාවක් ඉදිරිපත් කරා. එනිසා ඒ වාර්තාව නැවතත් අලුත් කැබිනට් මණ්ඩලයටත් වර්තමාන ජනාධිපතිතුමාටත් හෙට අපි යොමු කරනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ශර්ය විශ්වවිද්‍යාලය යන අනවර්ත නාමයෙන් කතා කරපු සමාජයේ කතා කරපු ආයතනය අර හිස්බුල්ලා මහත්මයා විසින් ගොඩනගන ලද ගොඩනැගිලි සමූහය වහාම ආණ්ඩුවට පවරා ගත යුතුයි කියන ඵලයෙන් නිර්දේශය අපේ වාර්තාවේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ආණ්ඩුව එතුමාලා දේශපාලන වේදිකාවල කතා කරාවේ දේවල් කරනවා කියලා ඒ කාරණාවත් ඉටු කරාවි කියලා. වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලන පිළිගැනීමක් සිදු කර නොමැති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ බහියංගනේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලි චම්පක රණවක ඇමතිතුමා රටට පෙන්න ප්‍රතිරූපය එතුමාගේ ඇඟේ ඇතුලේ නැහැ. ඒලා මේ හප්පපලා මේ අඩු ගානේ ස්පීතාලේ අරගෙන තිබ්බා. ඒ තරම්වත් මානුෂික හැඟීමක් නැති ඇමතිවරු මේ රටේ හිටියද කියන එක ගැන අපිට ලොකු ගැටලුවක් තියෙනවා. එනිසා මේක දේශපාලන පිළිගැනීමක් කියන එක තමයි මොහොම ඉස්මතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් සදහැදත්වය තමයි තරුණ ජීවිතේ විනාශ කරපු දේශපාලඥයාට ඒ පවුල බලාපොරොත්තු වෙනවා
සාධාරණ ඉටුවේ කියලා. ඒ සාධාරණේ ඉටු කරලා තියෙනවා අපේ ආණ්ඩුවෙන්. පාටි චම්පේගේ මැමතුමාව අත්තරංකුවර ගත්ත එක අපේ රජයේ සීම බලපෑමක් නෑ. පෞගේ කාලේ සිදුවීම සිද්ධිය සම්බන්ධයෙන් තමයි එතුමා අත්තරංකුවර ගන්න රෝග වුණු දරුවගේ මෑණියන් කරපු යාළු කරපු ඉල්ලීමක් අනුව තමයි පරීක්ෂණය ආරම්භ කරේ. ඉන්දෙක අත්තරංකුවර ගත්ත ක්‍රමය ගැන මේ රජයට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට චෝදනා එල්ල කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුවත් නඩු තීන්දුව දෙන්න යන්නේ නෑ. අධිකරණය පොලිසියව ස්වාධීනව ක්‍රියා කරයි. එතුමා වරදක් කරලා තියෙනවා නම් දඬුවම් ලබයි. නැත්නම් නිකන් වෙච්චාවේ. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන ඌමනාවක් මත සිදුවුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. එයද මහනුවර ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. චම්පික රණවක මැතිතුමාව අත්අඩංගුවට අරගෙන කරගෙන යන කටයුත්ත ඇත්තටම ඒකෙදි මහරෑ ගෙදරකට පැමිණලා එහෙම එතුමාව අරගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් කිසි නීතිය වැරද්දක් සිද්ධ වෙලා ඒවා නිවැරදි කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට කාගවත් විරෝධයක් නැහැ. නමුත් යමක් කරන විදියක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ විදියට පිටින් තමයි මේක සිද්ධ වුණේ. ඒකට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. එතුමාට පහුවදාට පොලිසියට එන්න ගොඩක් එතුමා එනවා. එතුමා මේ පැනලා යන කෙනෙක් නෙමෙයිනේ. මාධ්‍යවලට ඔක්කොම ගෙන්නගෙන ඉවර වෙලා කැමරා අල්ලගෙන ඒ කරපු මැදිහත් වීම ඒක ඊටාම දේශපාලන උමනාවකින් කරපු බවක් ඒකෙන් ප්‍රකාශයට පත් වෙනවා. යම් උසාවියකින් දීලා තියෙන නඩු තීන්දුවක් Tamanට පිළිගන්න බැරි නම් ඒක ඊට ඉහළ උසාවියකට ගෙනියන්න පුළුවන්කමකුත් තිබෙනවා. ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම විධිමත් පිළිවෙලකට සදාචාර සම්පන්නව කෙරිච්ච බවක් නෙමෙයි පේන්න තියෙන්නේ. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අභයවර්ධන මහතා අද මාතරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස් විශේෂයෙන්ම මේ උත්සව සමයේදී මේ දින කීපය ඇතුළත පොලිසිය විසින් ඩිමෝ බට්ටා වාහනෙත් එවැගේම CC49 කියන පොඩි බයිසිකලයකට සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා මදුරුවා බයිසිකලය කියලා. මේ දෙකම පොලිසිය විසින් දැරට නඩු දාන්න පටන් අරගෙන තියෙනවා. ඩිමෝ බට්ටා වාහනේ බඩු ප්‍රවාහනය සඳහා ඒකේ බොඩි ගහලා තියෙන වාහන දැනට ලයිසන්ස් ඒගොල්ලගෙන් බලපත්‍ර අවශ්‍යයි කියලා නඩු දාන්න පටන් අරන් තිනවා. ඇත්ත වශයෙන් මේකේ මහජනතාව දැනගත යුතු කාරණයක් තියෙනවා. එකක් මේ ඩිමෝ බට්ට කියන වාහනය ලොරියක් විදියට බොඩිය ගහනවා නම් රුපියල් 25,000ක් ගෙවන්න ඕන කියලා කලින් තිබුණා. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2009 ඒක ඉවත් කරා. ඉවත් කරාට පස්සේ දැන් රුපියල් 500ක මුදලක් තමයි මේක සඳහා අවශ්‍ය වෙන්නේ. පොලිසිය අර පනත ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි අද උදේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා විශේෂයෙන්ම මේ උත්සව සමය සහ ජනතාව දැනුවත් කිරීමකින් තොරව පොලිසිය විසින් මේක කිරීම නවත්තන්න කියලා. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ අවසාන විතර මේක ලියාපදිංචි කරාට පස්සේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇඹුල්ගම රජමා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍ය අතරතුරදී අලිය කලබල වීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය ඊයේ දින ඇඹුල්ගම විහාරස්ථානයේ සිට වීදි සංචාරය කළා. දන්කන්දේ බෝධිවංශ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙවර පෙරහැර මංගල්‍ය 57 වන වරටත් පවත්වනු ලැබුවා. පෙරහැර වීදි සංචාරය ආරම්භ කෙරුණේ කරඬුව වඩම්මනු ලබන දලිතා මාලිකාවේ ඇත් පන්තියට අයත් මියන්මාර් හස්තියාගේ පිට සුබ මොහොතින් කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි. මෙවර පෙරහැර මංගල්‍ය අලියතුන් 20 දෙනෙකුගෙන් සහ විවිධ විචිත්‍රවත් නර්තන අංගවලින් සමන්විත වුණා. කෙසේ වෙතත් පෙරහැර වීදි සංචාරය අතරතුරදී පෙරහැරෙහි ගමන්ගත් හස්තියෙකු හදිසියේ කුලප්පු වී මාර්ගයේ දෙපස සිටි බැතිමතුන් දෙසට ගමන් කිරීමට තැත් කිරීම හේතුවෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. සිද්ධියෙන් පොලිස් කාන්තාවකට සුළු තුවාල සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව නැවත පෙරහැර වීදි සංචාරය කර තිබුණා.
දැන් අවධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු කිහිපයක් වෙතයි. මඩකලපුව කාන්තංකොඩි පොලිස් වසමේ කිරාන් කුලම්හි ඊයේ සවස සිදු වූ රියනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අක්කරේ පත්වේ සිට වාලච්චෙන දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයක පිටුපස බස් රථයේ දිශාවටම ගමන් කළ යතුරු පැදිය බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. යතුරු පැදිය අනතුරට ලක්ව මාර්ගයේ දිගේ ඇදියාමෙන් එම යතුරු පැදිය ගිනි ගැනීමකටද ලක්ව ඇති අතර අනතුරින් යතුරු පැදිය ගමන් කළ තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර ඊයේ සවස රත්නපුර නවනගරයේ සිදු වූ රියනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රත්නපුර මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එම අනතුරද අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තම තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.